කතාකරන කොත් වැඩසට හනින් අපි අධදවසේදීත් කෘතින් කපයක් පිබඳව කතා කරන්නට හෙතුවා. විශෂයම ගත්තොත් කලු ජීවිතත් වටී. එක්කම හැත්ත එකේ කැරැල්ලට පණහයි. ඒකම කාලෝ චිත කෘතිීන් දෙකුත් මගේ අතේතියෙන්ව. කොරෝනාා කාලය.ඒවගේම කොරුණා කාලයේ අසමත් රාජ්‍ය. මේ කෘතින් පිළිබඳව කතා ක න අතර තුරේදී බොහොම සුවිශේෂී තවත් කෘතියක් මගගේ අතය තිෙනවවා නියවුන්නු. ඉති මේ සියලු නිර්මාණ ගැන අධි දවසේදී අපි කතා කරන්නට හිතුව. මෙසිල් නිර්මාණවල හිමිකරවා දැවිල්ල ඉවා සරත්ලාකු මාරාව හතා ආයිබන්නට හොඳ මුලින්ම ොම දැනගන්න කැමති ඔබ මාධ්‍යවේදිය කැටියට අපේ රට හඳු නන්න එතකොට ඒ මාධ්‍ය ජීවිතයආරම්භය අපි ඉසල්ලම කතා කරලෙමු කෙටේ. ඇතටම අවුරුදු විසි පහකට වගේ අතීතයකට යන්න වෙනවා මාධ්‍යවේද කැටියට රාවය පොත්පතින් තමයි මාධි කරණනයට ආරම්භය සපයන්නේ. ඉට පස්සේ ලක්්බිින් පත්තරේ වගේම වෙන වෙනත් පත්තර වලට ලිපි රක්්නා සහ මාණ්ඩික නිල්ධාරිී හට වැඩ කර. ඉටසේ දෙදස් දෙකේඉදල තමයි රාජ්‍ය සේවය තුළ මාධ්‍යශෂ්‍රයේ තනතු නිල දරලා ඒ කටු තුකරගෙනාවේ. ඉතිං ඒ අතර තුර තමයි මේ නිර්මාණ මගින් බීවෙන්නේ මේ වෙනකොට පොත් විසි දෙක් ලියන්න පුළන්ගවෙලා තියන. මේ රාජකාරී කාලවකවානු තුළ මතකද පලවෙ නිර්මාණය පලි නිර්මාණය දස් නමසය අසු පහේ ජාත්‍යන්තර තරුණවර්ෂය වෙනුවෙන් බොහෝ පිපිදුුණු වර්ෂයක් ජාතයන්තරණවර්ශය ලංකාවෙත් බොහෝ ක්‍රියාකාරකම් සිද්ධ වුණ ඒකද මේ තරුණ සේවා සභහාව ව්‍යපෘතිලිය පංචිකර ම නිදැස් පොක්රා නොමවන් නුබැස කියලා නිසැස් පොතකින් තමයි මගේ ග්‍රන්ථ කරනේ නැ සාහිත්‍ය කරන ආරම්භය සිද්ධිවෙන්නේ එක ඉතාමත් මංගතානය සාර්ථක වසරක්. ඒ වගේ අපි හොඳ උත්තේජනයක් ලැබිච්ච අවස්ථාව කැටි තමයි මට සතුරුවෙන්නේ ඒ ආරම්භය තමයි මේ දක්වා ගමන එන්න ලොකුපිට හලක් වුණේ. මිනිස්සුන් විදිහට අපි ජීවත් වෙනකොට මේ මනුෂ්‍යා කියන ඒ ශරීරය ඇතුළද. වර්ණයක් එමනැතං පාටබේදයක් එම නැත්තං පක්ෂබේදයක් ඇතුළත් වෙන්න බෑ එකට හේතුව තමයිඒ සියලූම පුද්ගලින් තුළ සියලු මනුෂ්‍යයන් තුළ එකම එක පාට රෘදරිය තමයි ගලාගෙනයන්නේ ඒ රතු පාට එයින් එහාට වෙන පාටක් තියෙන කිසිදු මනුෂ්‍යයෙක් නෑ එහෙම ගත්තොත් එහෙම කලු ජීවිතත් වටි මේ ෘතියැ කතාර මේ ඇතරම් වගේති නිර්මාණවෙන්නේ අප අර පලවෙනි කොරෝනා සමය ගෙදරවෙලා ඉන්නකොට අපිට ජාත්‍යන්තරව ආපු ඉතාම සෝචනීය ප්‍රෞෘති්‍ය වුණේ ඇමෙරිකාවේ ජෝ් ෆ්‍රයිඩ්ගේ මරණේ. ඔව ඉතා මානුෂ්‍යආකාරෙන් පොලිෂ ධර්ක සින් මරණයට පත්න එක ොහොම එක දැක්කහම් ම හිතනවා ඇග ිලිපොලයන දර්ශනය. ඒක ඉතාමත් මිනිසුන් සංවේදී වුණේක සජීය බලන් පුළන් වන දකිින්ට පුලන් වුන මා්‍ය හරා. එතවොට මම දේපාල විද්‍යාව හදාරපු එවගේ දේශපාලන පිළිබඳයම් වැටහමක් තියෙන කෙනෙක් හඩට මට එක පාට මතක් වුණේ මේඇමරිකාවේ නේද ඉබ්‍රම් ලිින්කන් කියන මහා ශ්‍රේෂ් ජනාධීපතිවර ඇහිටි. ඕනේද කළුජාතිකයන්ට මහල්භාව නිදහස්වන්න අවශ්‍ය නීති සපාධය කර. එහෙම රටත්්දම අයි මේ ප්‍රයන්තවවාේ මහ දවල හටි සල්ලන ඇමරිකාවද මේ උුණේ කියන. බටපිටාව තුළම කරුණු රැස් කර. එකට ඒතුළ තමයි මේ නිර්මාණයවෙන්න ඒකගේ මම මගේ සහදරයා මගේ නියුන් සහදර මෙරිකා විජිත්ේ ම හූ එක් කතා කනට ඔහු ඇත්තම හිටියේ මගේ මතයනෙවේ. ඔහු බොහෝදුරට කතා කරේ මේ කළු ජාතිකයන්ට පිටස්ැ විරෝධයක් පානීද. මංඟ වා දුමුරු හමක් තියෙන කෙනෙක්වා අසියාතිකේ ඇයිවා එහෙම කතා කරන්නේ. මුත් යමාරෙන් ඔහු බොඩි විරෝධයක් පෑවා මේ කළු ජාතික වෝ රට යම් අයහපතක් සිදුරන පිරිසද් කෙන ඇත මේක සිද්ධ වෙන්නේ ඇමරිකානු ආණඩු ක්‍රමය තුළ සහ ඇමරිකානු ක්‍රියාවලිය තුළ සුළු ජාතිකයන්ට වගේම වර්ණබේදය තුළ ඔවන්ට අඩු තක්ෂේරුක්තිෙන ඔවන්ට අඩුවෙන් සලකන්න ඒ හින්දම තමයි ප්‍රෝපරි සිදුවීම සිද්වෙ හැබයි ජෝජ් ල්ක යින්ස මනුස ඔහුට ඔහු කරපු සුළු සිදුවක තැවුගේ මරණය සිත්වට. එද මට වේගයක් ඇතවුණ මේවාගේ නිර්මාණයක් කරලා ඇතටම ඒ කළු ජාතිය වගේම අපි ලෝකට ගියාම අපිත් යම් ආකාරයෙන් අඩු තක්ෂේරුවකින් තමයි තීරණයක් ගන්නෙ අපේ රාජනායකෙක් විරෝපට ගයාාම ඔවුන් අපිේ රජනායකයක් පිළිගන්නේ. ඔවුන්ට වඩා පහල දුරු පැ ති ලු පැක්තින පුදගල හැටඒ අපි තේරුම් ගන්න. ඒ ට පිට ඇද ම ම ්‍රහ් ික නධීපතිවරගේ නිදස්වාදී පනතත් අලා. මෙමැනි සිුවම් නොිය යුතුයි ඔුන්ට බොහෝ ගමනක් අයුතු ඇමරිකා දිනාග යුතු ොෝජයයක් ගහණතියන මුළු ලෝකට ආදක්ශයක් යුතුයි කියෙන කාරතම කලු ජීවිතත් වඩින පොත නිර්මාණ. ද රටවල් මානව හිමිකම් පි බඳවන හොගක් කිහෙලින් සතා කරන රටවල්. මනුස්සයකුට ප්‍රශ්නයක් වුණොත් එහෙම ැත්තං අයිතිය පිළිබඳ ගැටලුවක් වුණුත් ශාලවිදිහට මුළු ලෝකටම ඒ පිළිබඳ පනිවිඩ අරගනයන රටවල්. හැබැයි තමන්ගේ අවශ්‍යතාවේදහ තන්ගේ අඩුල්හුළුතාවේදී අනිත් කෙනාව උකසට තබන අවස්ථාවන් අපි දකින අයිතිඒක නිසා. අපි හැමෝම දුටුව මාධ්‍යෝස්සේ ඒ සිදුවේච්ච සිදුවීම සහ ඒ කොතරම් සාහසිකද කියනෙක. ඒ කොතරම් කෙනෙකුට බලාගනඉන්නට බැරිතරන්ගේ කියන්නේ මමහිතන අපි සතෙකුටවත් එවැනි හිංසාවක් කිරීම සුදු සුද කියන. මානසික මට්ටමට අප පත් කරන තරමට අපි ලෝක මාධ්‍යෝස්සේ ඒ දසුන් පෙළ දුටයිති ඒ ඇසුරින් තමයිමි කලු ජීවිතත් වටි නිර්මාණය බිහිවෙන්නේ තවත් ති නකෘතින්ගෙන කතා කරන්න විරාමයකාරගෙන කතා කරමු. හැත්ත එකේ කැරැල්ලට පණහයි අපි කතා ක්‍රමු මේ කෘතිය ගැන ඔ ඇතටම මේ ඒ හැතේ කරට පනයකගේ නිර්මාණ සිතිුවෙන්ෙත් මේ කරුණ අවදි සිදී. වසර දෙකක් තුළ මට ඇතටම මේ කෘතිීන් හයක් නිර්මාණය කරන්න පුළුවන්ුණ අවස්ථාවක මම කල්පනා කරා බොහෝ විට බොහෝ දෙනෙකුට මම කතාකර අවස්ථාවලදී ඔවුට මේ හැත්තකේ කැරල්ල අමතකවයි තිවුණා කියන හැඟිමක්මට දැනුණා එතකොට හැත්තකේ කැරලට පණහයි කියන දෙදස් විසියකි ලබන ඒ සංවචත්සරය හෝ ඒ සමරුම සම්බන්ධය මට අශකල ති වන විශේ ෙර තරු පිසුට වගේ දේශපාලිල දුවක් දක්න පු්ගලට මතක්රලතිගේ දෙදන්න මොදය ඇත කරල්ල යමාකාරයෙන් ලංකාවේ සිදුුණු විශේෂීත දේශපාලන ක්‍රියාවලයක් ඒ තුළ බොහෝ පගසීලී මනිතන්නේ වැඩ පිළිවෙලවලට ඊට පස්වාප රජන්ට මුුණ දෙ සිදව වන ඔ ඩම් ප්‍රංස්න කොමිස බාවගේ පනත් මැතිනය විසින් ඒවගේ හැත දෙකේ වවස්ථාව වනත් ජනරජ ව්‍යස්ථාවනත් නිර්මාණය වෙන්නේ මේ ආශ්‍රීතව. එතකොට හොඳ ප්‍රගසීලි වැඩකටයුතුලට රජයන්ට බලකිරීමක්ඒ කරලතුළ සිද වන. වගේම තරුණයන් ගතුුණු ආසානකාරි තත්වය තමයි එදාඒ පිළිමි මුණේ. සාමුදාහර මුදහරම් ඇතරම ඉති ප්‍රචන්්ඩත්ව අප අනුමත නොකලත්. යමාකාරයෙන් සිදනයේ සිදුවීම තුළ පාලකෝකන පුද්ගලයන්ට පාලිතයන් සම්බන්ධයෙන් යම් වැටහමකින් කටයුතු කරන්න වෙනව ීනකාරණාව එදිී ඔපපුනා මටඕන කලතිමුණත්ඒ පසුබිම එට හේතුුණු කරුණුකාරණා සහ අනාගතය වර්මාන තත්වයන් සම්න්ධය මේක ොහොමද ගැට ගැහින්ිෙන කරනාවත් කටියෙන් පැහැල්දි කලද. ඒ එක්කම මෙන්න මේ කෘතියගෙන විශේෂයෙන් කතා කරන්න කැමති මේකට ඔබේ ජීවිතය සම්බඳයාවක් තියෙනවා. නිවුන්න අනි එක්කෙන ඉන්න කොහෙද ඔබූ පදිචලන්නේ දිත්තපුරුශය ඇමරිකා. හයි මේ කෘතිය ලියවෙන්නේ සහෝදරින් දෙෙක්ගේ කතාවක්. එතකොට එක් සහෝදරක් තමයි මගේ ළඟ ඉන්නේ. අනිත් සහෝදරයා ඇමරිකාවේ එතකොට පුරුවසි භාවය ලබලා එහි ජීවත් වෙනවා මම කැමති ඔබෙන් දැනගන්න සරත් මහත්මැදැන් මේ මේ අතීත කතාව අපි පොඩ්ඩක් කතා කරමු. ඇතරම ර් මේක හේතුයි ම නිියුන් සහදර කැන්් ියුන් සසාමාජිකයකීම. එතකොට මාතර ප්‍රදේශයේ මම පැලිල් කරනු ස්කොල හාමිනිකරනකොට තමයි මේ නිියුන් දරුවෝ දෙන්න ලබෙන්නේ. හැබයි ඒ වකවානුවේ මේ නිවුු කියලා අඳුරගන්න පුළුවන් වෛ්‍ය පරීක්ෂණ තිබුණ නෑ මංකනතමන් කියන්නගේ මගේ වයසත් අහුවන කොහනත් එකොට බොහොමත් ්‍රභාවිකව තමයි දරුපත් සිද්ධ වෙන්නේ හැබයි මේ අවස්ථයි ප්‍රශ්යක් වුණ පලනි දරුව පපදිලා මිනාඩි තියහකට පස්සේ තමයිවෙවැනි දරුයිපදිනකොට තමයි දන්නේ දරු දෙන්නේෙ කිය. ඒ අමාරුවගේ ප්‍රතිි දරුවතම මම අතරම මගේ අචිෙනෙ මට මතකය කියෙන පුතා ඔයා මැරි ලබ දුනේ කියල එකන තරම්ම ලට තිබුණ ප්‍රශ්යා ගැටලුවක්මම්මට දාලාගන්න බැඩි බට පිඩාවක් තියෙන් නැති. කොමරි මේ සුන්දර කතාවක් මම මේ නිියනෙක් වෙලා යම් කාර සීමක පාසලේදී වෙච්ච සිදුවීම් ඉලඟට සමාජය සිදුවීම වගේ රටේ අප යම්ර්තමානය සමාජී වශයම් තැනකටයනකොට. අපිට මහ පුදදුමාකාර සිදවට මහුණදන්න මුකත් ඒ එක වගේ. හැසිරීම එක වගේ මූනක වගේ කතා කරනට එකවගේ. මේ මහති වෙනකොටනගේ වෙනස්කන්තිය නොවේ අපි වයිසත්යක. ඒ ලස්ස වගේ ලෝක ලංකාව ව නවුණේ මේමගේ නිියවුණු රශයක ට ප ං ායක ැලව තිස් පන්දහක්ක රන්න ලක නිියවු වන් ම ොරතුරු වසර නාව ේ හෙවමක මට යුතුම තිබුණා නිියවුන්සාමාජික හැටියට නියවුණු සම්බන්ධය යම් පර්ේෂණාත්මක කෘතියක් නිර්මාණක මගේ ආසා වන. ඇති මංඒක කරගෙනනකොට මට හිතුුණ මේ සයිමාවේ මට පි . සතුරක් ඇති වුණා මේ ීමාවේ පොත් කීපයක් වැඩිපුර කරපු නිසා මේකත් ප්‍රකාශයට පකොත් හොඳයි කියන රණන ුම ඇතරම කරරි දොබට ගැන්න පසති මේ නියනෙක්වම ඔහු අරිම සුන්දර ශරිචයක් මංමකයන් ඔහු පාරකයනව නියුණු පාරයන්නකොට කෙනෙක් හැරිල බලන. බරක් බල්ල දෙවරක් හැරිල බලන එච්ච ඒවගේම ඔහුන්ඩ සමාජයේ ඉතාමත් ක්‍රියාකාරි පුදගලිය බ යම් පරික්ෂණයක නත්ත යම්ගෙන ගෙන නිරක්ෂණ කොත් ඕු යම් අරමුණක් තිබුණ තුවයි අරමුණට යනවා. මොද හේතු දෙන්නේෙක් ඔොටේ දයිලුන්කම තියෙන. එඉදා මේ සමාජී වශයෙන් නිු ඉතාමත්ම සුන්දර චරිතයක්. එවගේම ලංකාවේ පුරාණ ඉතිහාසකත්ත් අපි අරම්භත් නිියුන්න. විජරජුරු නිියුුණෙක්.වගේ පරිසරය තුළ නිියුණු දෙඩෙ දෙනෙක් හෙලබීලා තියෙන. ඒඒ පරම්පරාව එනකොට මේ රට නිව්ුණුන්ට අයිති රටක් කියලා. කියන්න පුළන් තරම තිහාසයක් අපට තිය. ඒ මේ කරුකාරන ඔක්කම එක තු කළල තමයි අත මේක මගේ පෞද්ගලික සතුට. ඇවගේ මේ වන්නකොට ලංකායි පාටකු බොෝ දෙනෙක් පොත කියවල මට අතරන නිියවුනු බොෝධනක් පත්තාගන්නන වගේ මට මේක දව්කර ්‍රී ලකා තියන නිියු සංගම ඇ නිියන් සංගමය මට මේක දවකර මේ යනක ර ේ වන්ගේ විාර සහක න ට ව. යග තුන්ර මත් ර්කව යනගත කරනන්න අස් ල බන. නිසාම මයි මහිතන්න මේ නියන්ුන්ගේ හැටි නියනුන්ගේ අර්ම පුදුම කතා දවස් දෙකක පසර දෙ දශක දෙකක උපන් නියුණු දෙදෙන. ඉතින් මේ විදිහයට මේ නියවන්නු ගැනම ලියවිච්ච මේ නියවන්නු කියන කෘතියත් හරිම අපූරු කෘතියක්. කාලීන බොම් බදගත්වනක තින් දෙෙක් මගේ අත තිෙනවා කරුණ කාලයා ස සමතර ජ්‍ය සහ කොරුණනා කාලය. ෘතින් දෙද ගෙනනත් අපි කතාරම විරම කර. සත්‍යවාාදී දිීන පොත කොරෝනාා කාලය තවමත් අපිට අවසානයක් දැකිය නොහැකි නමුත් අපි සෞඛ්‍යවත් පිළිවෙත්වලින් යම්තාක් දුරකට ලිහිල් වී ඇති කොරෝණාව සමග ජීවත්්‍රමින් මුණු ලෝකයම දිවිගවන ඉතාම දෂ්කර කාලයක තමයි අපි සිරින්නේ මොකද ලෝකේ තවමත් යතා තත්වට පත් වෙලා නැහැ. එවැනි කාල වකවානුවක තමයි මේ කොරනා කාලය ගැන ලියවෙන්නේ. ඕ මේක ඇත්තටම අහමු සිදුවීමක්. ඒකන්නේ අපි අහඹු ලෙස මේ කොරුණ වසංගතයත් එක්ක අපි නිවස් වලට කොටුණා. අපේ සාමයින් අපේ චරිත මේ එක තැනක තිබුණු චරිත නෙවේ අපි බොහොමක් ඇත්තටම කාර්ය බහුල. වටපිටා හිට ිනිස්සු ඉතින් අපිට මාස කහමාරක් වගේ කායයක් මංව පුදගලට ෙදර හිටියක් කිය එක ඇතටම ලොකු අර්බුදයක් ම මුල් සතිය තිරය කරා මොනවද මේ කාලසිීමාව කරන්න එක එන කාරණාව. ඇවි කටයුතු කරන අතරේ මන්තිරණය කරා මේ කොරණ කාලය සම්බන්ධයෙන් යම් තොරතුටයක් එකතු කරගන්න. සතියක් දෙකක් තුනක් යැනකට මට නිතතින්ම වෙන් අති නිර්මාණයක් වෙනෝ මේ මම ජීවත්වෙන වටපිටාව. රට මුහුණ දීපු වටපිටාව එබල ලෝකෙතත්ව. සම්බන්ධයෙන් කරපු ඉතා සරල ආකාරය වූ කෘතියක් හැටිතම මේ කරනා කාලය පොත මම කරන්න. ඇතනම ඒක තුළ මම පුදගලික වින්ද අදැකීම් තුලදී මන තේරෙනවා මිනිසු මොන්න තරං අපහසුතායට පත්වෙනවාද. ඒවගේම මිනිස්සුන්ට මේ අපහතුල් පත්වෙන්න හේතුවයි රටක් හැටියට මේ වගේ සෞඛ්‍ය ප්‍රශ්නක දී අපිට මුුණ දෙන්න පුළ ටපිට ගොඩනනාා ගෙන තිබුුණාද ලෝක දිහා බැලුවම ලෝක තත්වයක කොහොමද කෙන කරුණුකාර කොමත් ඇතරම කියන්න මට මේ පොත කියවපු කීපදන කතා කලකවා ලාල් ඔයා මාර පොතක් කියියල තියෙනවා මේ අපිත් කියවනොට මක් හිට නොවම අපිත් මේවාම නේද ගවල්ල කර ඇැ හරි සුඳදරයි. ඇතරම උදාහරණ කැටිට කිව්වොත් ගෙදරම ඉන්න පුද්ගලයකුට තියෙන නිවාඩුවත් එක ගෙදර කොච්චර පිලිසකර වෙනවාද. ගෙදර පවුලේ සම්බන්තාව ඇති වෙනවාද. එළඟට නිදහස්ව හුද කලා න්නකොට බොහෝද දෙනෙක් නිසා දර්ශනික ව හිත. එක මාර අදහසක් මිසු අ කලබලකාර ජීවිත රටා වන රැකයාාවන්නට වට හොදරම්බත් ීවාව ගක්දවලතුර න් ජීවිතයගැන තනවා. අපි කොහමද මේි ාර වෙෙල නොනවාවගේ ජීවිත නාගත අපි කොහද මේ ජීවිත හැ ගස්සගන්න කරම්කාර මානසික ධර්මාණුකූල කටුත්තක් වගේ තයක්ක්ති නේ මේ තමයිම පෙලගැස්සේ ම ෙතුර මගේ කොරුණ කාලය පොත ඒතා සරලෙක් හැබැයි බොහෝ දෙනෙ කතාගල ගේ කිර තු මං කල්පන ම මක්. ඒ කරන්න කියලා හතරවෙනි පරිච්චේදයට මට යන්න හිතුුණම්. ලොක පොඩි සැමට කොරෝනා බලපෑව. කොහොම හිටපු අපි ද මේ පාරයන ලොරි පස්සේ දුවන්න වනේ. ඒ මුහුණු පොතේ තිබුණ හාසය උපදවන පෝස්්ට එකක්. ඒ ගැන හිත හිතා හිටපු මා කන වැටුනේ ලාබායි 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 යන කෑගහිල්ල. ව ඔබ මතක්කනවාඇති අ ලොක්්ඩවන් කාලෙද කඩපිල්බහලා සාපු සංකීන නැහැමහ පාරවල් පාලුවට ගිහින් මම්මා වත්සියල්ල පාලුවට ගිහින් ඉඳල්ලා හිටල යන ය සුනකයෙක් දෙන්නේෙ කරනකොට කිසිවෙ නැැ සියලු දෙනා නිවස් ඇතුලේ. ඒ අතර යනවා හිටපු ගමන් එළවලු වෙලින් දෙක්ක යනවා එම නැත්තං මාලුවිකුණ ලොරියක්්‍ය යනවා එමනත්තං චූම්පාංකාරයක් යනවා ිමොකද කළේ මෙවා පිටු පස දෙව්වා ඉතින් එහෙම කාලයක් අපි පසු කරලා මේ නැවත යත ත්වයට පත්වමින් සිටින්නේ. මම කැමති ඒ ඒ එවැනි කාල වකබානුවන් තුළ අපේ අපේ ජනජීවිතය වෙනස්වීමත් එක්ක අපි අපේ මානසික ආකල්ප වෙනස්වීම ගැන පිටිකක් කතා කරම් මත මේකෘතියත් ඇතුළත් වෙලාතිී නොය වගේ අපි නොහිත පාර හරියට සුනාමියක්කාවගේ. අප මේ වගේ තත්වයකට මූුණ දිල තිබුන් නැහැ. මේක ලෝකයේ අපි යුද්ධ තිබුණා අප තිස්සවරුද්ධක යුද්ධයක් හමාර කරලා තිබුණ වුනත් අපිට ඒකින් පසේ අපි යුද්ධයක් තිබුණ දකිල මතක තිබුණෙත් නෑ හැබයි නැවතත් අප අමුතුම ජති යුද්ධයකට අවතිරන්න ඕුණ. ඔ ඇතටම මිනිසුන්ට නැවත හිතන්න තිබි අවස්ථාවක්ක. මද රටේ මනිසුට අඩුපාඩුවක් තිබුණ නැහැ මනිසුන්ට පොඩි මාන්සියක් වෙලා කෑමටි කොහයාගන්න සෞඛ්‍ය පැත්ත දරාගන්න ඒ වට පිටාවත් රඳුන අපිට විවේචන තිබුණත් ඒ සීමාව ඉතාමත් නිස්කළංග කාලසීමාවක්. දෙමනි අදිීරයේ තමයි කොරුණ සමය අපිට ලොක ගැටලුටක් ඇතිවුණේ. කොමත් ඒ සීමාව මිනිස්සු කැම තිවන ම මත්‍ර මිතු කිීපදනවට කතා කලා ඒත් මේක සටහන් කලති නො ප්‍රසිද්ධ පුදගලෝොන් කතා කරලා මහාහනෝ මොකද මේ කාලි කරන්න කිය. මට එක සෞදරෙක්කිවේ ලා අපිට හොඳ අවස්ථාවක් මේ හම්බුණේ මොකක්ද අපි අවුරුතිහක් විතර මේ පින්ටින් වැඩ කරන හොද පින්ටිම් ප්‍රස්ස එකක් අයිති පුද්ගලේ ගේ අප අවරතියක් දු පුදුම විදේ මහන්සයක් දරු. දැන් අපි නිදහසින්න ම දැන්වා කියන්නේ මේ පාදුක පැත්වේ කන්දක් නැගෙන. ය නිහශේ නේවිේ. නිදහස්සන අපට හොදේවල් දැම් කරන ප හිත දවල් සතුදවල් කරන්න පුලන් අවසාාව අපට ලබිල තින ඒගේ හම මනිම නිදහසුන සිති මනරකිවාගේ හොද කලා වෙලා මිනිස්සු තමන්ගේ ඇත්ත ජීවිතය පිළිබඳව යම් සිතුවිල් ලක් මෙ කිරීම කරන්න පුළුවන් අවස්සාාවක් ලැබුණ ඒක සවභාධර්මය විසිදිූ එක්තරා විදක යහපතත් දගල ආශිර්වාදය කොරනා කාලය අසමත් රාජයන් පිළිබඳවත් කෘතියකටම නියවෙලා තියෙනවා. ඕ ඒකනං බරපතල විදි කරුණකාරණා එකතු කිරීමක් මෙතන කරේ මොකද කොරුණ කොරනා සමය එනකොට මේ පැඩමික්ැකිීමනත් මේ ව සංගත එනකොට මිනිස්සුන්ට ඒකට මුුණ දෙනවාගේම ඔවුන් විධාකාර මතිපතාන්තර මේ සම්න්ධෙන් දැලුවවා ම කෘතිය තුළ ප්‍රධානකාරණ දෙකක් මතු කරා. එකත් තමයි මේක ඇතටම ස්වභාවික උපද්‍රවයදද නැුරල් ඩසාස්ට එකද මේ මනිසුම් සි තිර දක් මෑන් ඩි ස්ටේ එකකත් එකන මේ පර්ේෂණනාගාරයක නිර්මාණයකර මේක හිතාමතා මුදාහරපු වසංගත මේකද්ද කියෙනක්. ඒතරන් ඒ කරුණු හොයගෙනනකොට විධාකාර තොරතුරු. ඇමරිකාව චීනය වෙන වෙන රැටට සම්බන්ධයෙන් ඇත්තරමට සැකහිතන ොහෝ තොරතුර ලැබ. ඒවා මනිස්ු අතරට ගැෙනීල්ලා ඔවුන්ගේ වේචනයට සහ යම්ගේ විශාරයක ්‍රාජන කිරීමේ අස්ථාවක් මට ලැබුණ ොරතුර සියල්ලම අඩුම් කරලදදි නකිවන පාටකය තීරණය කරන්න ඕන මේ ස්වාභාවික දෙයක් දෙන තම් මිනිස්සු මේක ප්‍රසාානාකාාරයක නතන් ජීවමය අවිියක් හැටට නිර්මාණය කරප ගත්තක දෙවැනිකායරණා තමයි අපි ලෝකයක් හැටියට බහා විශාල මේ බලාපොරොත්තු ඇතිකරගෙනන්න මේ බලවන්තයෝ කියනන බලගතු කියන ප්‍රබලගන රටවල් මේකද අත්තටම කඩාගෙන වැටන හෝ එකන අභ්‍යාගාශ තරණය කරන රටවල් විශේෂයෙන් යුරෝපය ස ඇමරිකා ප්‍රමුක රටවල්ය වගේ වින්දියාව මේකදී ඉතාමත් අසන තත්ික ට්න. ඒ තුළ තමයි අපට ලෝක කැන දළගැවීමම දුම් සෞක්ක සඳහ උන්ගේ ජාතිකාදයාවන්සිහට දායක්ත් බැංග යි නොකරනවට පිටාවක ඔු මේ ප්‍රසේදී ඉතාමත් අසන තත්තිිකරට්න. ඉති ම හිතනවා මේ ඇතුර තියෙන විශාල පාඩා විශාල කියවී මොකද අපි කොච්චර ප්‍රබලයි කියලා හිතුවත් අපි මොහොතකින් දුබලතාවයටට පත්වෙනට පුළුවන්.ඒ ආදර්ශයන් නෙක්ක තමයි මේ විශේෂය මේ කොරුණනා කාලය අසමත් රාජ්‍ය කෘතිය නිර්මාණය වෙන්න. ඉදි මේ වගේ කෘතින් ගරනාවක්තිෙනවා එතුමාලයපු. අපි ඉදිරිීදිත් තවත් බොහ කෘතිීන් නිර්මාණයවෙයි. අපි කතා කරමු මේ වැඩසකහනේ දීම අල්දවසි සතුතිවන්ත වෙනවා සරත්ලාකු මාරම හතාට ඔෝගේ කෘතිීන් පිළිබඳවයි අපි කතා කළේ කපයක් පමණක් තෝරාගෙන ඒ වනන් එතුමාට සමුතින ගමන්ම කතා කරන පොත් වැඩසටානින් අපි අදට සමගෙනයනවා සවදාසා.